තොරතුරු තාක්ෂණය හා සම්බන්ධය. එයට අනුෂාංගික වන දේශීය හා විදේශීය සියලු ආදායම් පිපීම් මත පනවා තිබූ බදු සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ආදායම් බදුත් නැහැ, වැට් නැහැ, ජාතිය ගොඩනැගීමේ බදු නැහැ. ඒ අනුව කිසිදු බද්දකට යටත් නොවන එකම ආදායම් ප්‍රභවය තොරතුරු තාක්ෂණය බවට පත්වනවා. අපේ රජයේ ප්ලෑන් එක තිබ්බේ දැනට US ඩොලර්ස් 1 බිලියන් 1 බිලියනයක් වෙන මේ ඉන්ඩස්ට්‍රි එක අවුරුදු පහකදී US ඩොලර්ස් 5 බිලියන් වලට ගෙනියන්න. ඒ වගේම දැනට 125,000ක සේවා බලකායක් ඉන්න මේ ඉන්ඩස්ට්‍රි එක 1,02,000ක් දක්වා ගෙනියන්න. එතරම් වදු අඩු කීම තුළින් ඒකට විශාල අනුග්‍රහයක් ලැබෙනවා. විවිධ දේවල් නිර්මාණකරණයේ යෙදෙන තැනැත්තන් ඉන්නවා, සොෆ්ට්වෙයාර්ස් හා වෙනත් දේවල්. ඒවා විශාල මුදල් වලට විදේශවලට අලෙවි කරන අයත් ඉන්නවා. විශේෂයෙන් තරුණ දක්ෂ බුද්ධිමේ දේපළ බවට පත්වෙච්ච තොරතුරු තාක්ෂණික නිර්මාණකරුවන් සිටිනවා. ඔවුන්ට වමනා තරම් ප්‍රමාණයක් උපදවන්ට පුළුවන් කිසිදු බදු ගෙවීමකින් තොරව ලංකාණ්ඩුවට. මේක තුළින් බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට රටේට විදේශ විනිමය ලබා දෙන වැඩිම මාර්ගය මේ ICT ඉන්ඩස්ට්‍රි එක කියලා. දැන් ලෝකයේ පුරාම මේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් ඩිජිටලීකරණය වෙන එක වෙනවා. ඉතින් මේ රටක් ස්මාර්ට් රටක් කරන්න, නැත්නම් සුහුරු රටක් කරන්න අත්‍යවශ්‍ය දෙයක් ඒක. එතකොට ඒකට අවශ්‍ය පසුබිම මේ තුළින් වැටෙනවා කියලා මම හිතනවා. එතකොට අපි අර සුහුරු රටක් කරා යන්න හදන ගමන ඉක්මන් වෙනවා මේ දීලා තියෙන බදු සහන්තුනේ.